YouTube channel ආදරෙන් පිළිගන්නවා. ඉතින් වර්තමානයේ වෙද්දී දකුණු කොරියාව ආසියාවේ හතරවෙනි විශාලතම ආර්ථික හිමිකම් කිව්වත් එහෙම නැත්තම් ලෝකයේ දියුණුවතම තාක්ෂණය අතින් ඉහළම රටවල් අතර හිටියත් ඈත අතීතයේ ගත්තාම දකුණු කොරියාව කියන්නේ ඉතාම අමිහිරි මතකයන් වලට අමිහිරි අත්දැකීම් වලට මුහුදුන රටක්. 1945 අතර දකුණු කොරියාව ජපානයට යටත් වෙලා ඉන්දියා. ඉතින් ඒ කාලේ ජපානෙන් වෙච්ච අඩත් කෙට්ටම් වලට කොරියාව වැටුණා. ජපානයේ සෝල්දාදුවන් ඇවිල්ලා දකුණු කොරියාවේ ඉඳපු ගැහැණු ළමයා දූෂණය වුණා. ඒ වගේ ගොඩක් අමිහිරි අත්දැකීම් වලට මුහුදුන රටක් තමයි දකුණු කොරියාව කියන්නේ. ඒ අතර මේගොල්ලෝ දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයට සක්‍රීය දායක වුණා. ඒකත් යුද්ධයක්. ඊට පස්සේ මේගොල්ලෝ දකුණු කොරියාවයි උතුරු කොරියාවයි අතර යුද්ධයක් තිබුණා. ඉතින් කොහොම හරි 1953 ජූලි මාසේ 27 වෙනිදා උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර පැවතිච්ච මේ යුද්ධය නිමා කරලා ඒ යුද්ධය ඇතිවෙච්ච විහිසුණු බව ඒ යුද්ධය ඇතිවෙච්ච තත්ත්වය පෙන්눔 කරන්න දකුණු කොරියාවේ සෝල් ළඟනුවර හදපු යුද අනුස්මරණ කෞතුකාගාරයේ ඉස්සරහා තමයි දැන් මේ මම ඉන්නේ. මම හිතන්නේ අද ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙයි ඉස්සර මේගොල්ලෝ යුද්ධ කරද්දී පාවිච්චි කරා ඒගොල්ලන්ගේ තාක්ෂණයේ යුද උපකරණ ආවි ආයුද වගේ දේවල්. ඉතින් එහෙනම් අපි මාත් එක්ක ගිහිල්ලා බලමු මොනවද අද බලන්න තියෙන්නේ කියලා යම් මාත් එක්ක. දකුණු කොරියාවේ සෝල් අගනුවර යොන්සන් ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම කෞතුකාගාරයට කොරියානු භාෂාවෙන් කියන්නේ චොන්ජෙන් කිනංග් පාන් කියලා. 1994 ජූනි මාස 10 වෙනි දින ජනතාව සඳහා විවෘත වුණු මෙම කෞතුකාගාරයේ අතීතයේ යුද්ධය සඳහා භාවිත වුණු උපකරණ අවි ආයුධ ආදී දේවල් 13,000කට වඩා අධික ප්‍රමාණයක් තැන්පත් කරලා තියෙනවා. ඉතින් අපි මුලින්ම මෙම ස්ථානට ඇතුළු වුණාම පිටතින් තැන්පත් කර ඇති මෙම යුද ටැංකි, ප්‍රහාරක යාන, යුද බටයන් ගමන් කළ වාහන, මිසයිල්, යුද නැව් ආදිය බලා ගන්න පුළුවන්. මේ යුද ටැංකිය ඇවිල්ලා 1959 තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඊට පස්සේ කොම් 9.5 මේකෙන් කියන්න පුළුවන්ලු සෝවියට් දේශයේ සෝවියට් රුසියාවේ තාක්ෂණය යොදා කර තමයි මේක මේ වැඩි දියුණු කරලා තියෙන්නේ. ඒකේ තමයි මේ යුද ටැංකි කාණාමත් කියන්නේ මේ පැත්තේ. මේ ඔක්කොම කොරියානු යුද්ධදී භාවිත කරපු යුද ටැංකි. बस मे पे तीनों में युद्ध दी भावित आगर प्रहार के आना वा ප්‍රහාරක යාන.
1945 වර්ෂයේ කොරියාව ජපානය යටත් වී සමයේ නිදහස ලැබුණා. 1950 ජූනි 25 දින සිට 1953 ජූලි 27 දක්වාම කොරියාවේ පැවතුන ඉතාමත් තරුණ සීල් යුද්ධයක්. 1950 ජූලි 25 වන දින ඉරිදා අලුයම දකුණු කොරියාවට උතුරු කොරියානු බටයන් සහ සෝවියට් ජාතික බටයන් කිසිදු අවසරයකින් තොරව ඇතුල් වෙලා බෝම්බ පුරවා හැරියා. ඔවුන් එසේ දින 3ක් ඇතුළත දකුණු කොරියාවේ සෝල් අගනගරය යටත් කර ගැනීමට සමත් වුණා. කොහොම හරි 1953 ජූලි 25 සටන් විරාමය දක්වාම වසර 3යි මාසයක් පුරාවට මෙම අමානුෂික පටු දේශපාලන අරමුණු සහිත යුද්ධය පැවතුණා. මෙම නිසා දකුණු කොරියාවේ 100,000 මිනිසුන්ගේ ජීවිත දේපල විනාශ වුණා. රටේ ආර්ථිකය කඩාවැටුණා. මිනිසුන්ට කන්න බොන්න නැතුව දුක් වින්දා. මේ දරුණු ප්‍රතිඵලයක් ලෙස රට දෙකට වීමෙන් විශාල පවුල් ප්‍රමාණයකට අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදු වුණා. දෙමාපියන් සහ දරුවන් ආදරණීයන් රට දෙපැත්තකට වෙන්වි අද දක්වාම හද කකියන වෙන්වීමකට උරුමකම් කීවා. සරණාගත පිරිස් බිහි වුණා. අදහාගත නොහැකි මිනිස් ජීවිත හා දේවල් ප්‍රමාණයක් විනාශ වුණා.